විදුනල බලෙන් ලොව පරදනා මිනිස් පවුර සදනා රටදය සදා මවිත කරන්නට දුර දැක්මින් සිතනා බියසක නැති යුගයක් මවා නැවුම් හෙටක් ගෙනෙනා වෙනකෙකු නැති ඔබ හැර අපේ අනාගතේ සඳහා මතකද මේක කොහෙද තිබෙන්නේ මරු වචන ටික විදුනන බලෙන් ලොව පරදනා මිනිස් පවුර සඳහා රටදය සදා මවිත කරන්නට මවිත මවිත කරන්නට දුර දෙක්මින් සිතන නැවුම් හෙටක් ගිනෙනා වෙන කෙනෙකු නැති ඔබ හැර අපේ අනාගතය සඳහා කවුද මේ කියුවේ මං එන මේ කැලේ කියන්නම් දොරව උඹලට මතකද හැටි මේ පොයි තිබ්බේ කියලා වැඩ කරන අපේ විරුවා මව් වීමට පෙමින් සමදා රට රකින්න කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා මේක තිබුණේ ඒ ගීතයේ අර කැලේදී ඒතකොට කුමාරි දන්න පුළුවන් මවිත කරවන මවිත නම් වෙලා තියෙනවා මේ වෙලාවේ පට්ට මවිත වීම මම හිතනවා මේ සින්දුවෙන්ම 69 ලක්ෂයක් මම හිතනවා රටේ රැවටිච්ච යුගයක අපි ජීවත් වෙන්නේ නැත්නම් තමයි උතුමාගේ කාලේ දින 460 ගණනකට අවසන් වෙලා අවසන් වෙනවා උතුමාට තව 1022ක් වගේ කාලයක් තමයි දින තියෙන්නේ හැබැයි අද රටේ අත් වෙලා තියෙන තත්ත්වය පිළිබඳව නම් Facebook එකට ගියාම සමාජ ජාලවලට ගියාම අර සමහර නාලිකා ඇරෙන්න අවංක නාලිකාව බැලුවොත් ඒ වලින් හොඳට බලා ගන්න පුළුවන්. ඒක තමයි ඇත්ත යථාර්ථය. මම මේ අවස්ථාවේ ඔබතුමාලට කියන්න ඕනේ නියම වැඩේ තමයි ලංකාවට වුනේ. ඔබතුමාලා ආහාර දිනවද යුරෝපයේ සිව්වෙනියට කුඩාම රාජ්‍ය වෙන හරි මේ කියන්නේ ගියම නම් පැටලෙනව නම ලිච්ටෙන්ස්ටයින් කියන රට. ඒ රටේ දිග තියෙන කිලෝමීටර් 25යි. किलोमीटर 25 මේ රටේ දිග කිලෝමීටර් 25 වර්ග කිලෝමීටර් ඔක්කොම 160යි මේ භූමි භාගය ආකර්ෂණය කරන්නේ ලෝකයේ ඉන්න ධනවතුන්ට රටේ ජනගහණයට වඩා එතන ඉන්න කම්පැනි ප්‍රමාණය වැඩි රටේ ජනගහණය 30,000 දුකද අපේ ලංකාව රාජ්‍ය සම්පත්තා මේ රටත් මේ රට මොකටද ප්‍රසිද්ධ මේ රට කිසිම බදු නැහැ ඕනම ව්‍යාපාරිකයෙක්ට එන්න පුළුවන් ඒවල බිස්නස් කරන්න මුදල් හංගන තැන මම අද අහන්න කැමති අඩුම ගානේ ලංකාවේ රජය දැනට ඔබතුමාලා දන්නවනම් කියන්න පුළුවන් නะ ඔබතුමාලා මගෙන් ප්‍රශ්න අහන්නලාදී අහන්න ඉන්දියාවේ අපේ තානාපති කෙනෙක් පත්තල ඉන්නවද කියලා තමයි මිලින්ද මොරගොඩ මහත්තයා කියලා තමයි කිව්වේ මිලින්ද මොරගොඩ මහත්තයා තමයි ලංකාවේ ගිහිල්ලා නැහැ කැනඩාවේ ලංකාවට බොහොම විශාල විරුද්ධව කතා කරනට හැබැයි සීෂෙල්ස් රාජ්‍යයේ පවුල කෙනෙක් කරලා දිනවා කියලා අපි සිළු දෙනාටම ආරංචි වෙලා අවසන් ඒ නිසා මේ කරුණු කාරණා එක්ක බලනකොට විදේශ ප්‍රතිපත්තියෙන් सर फेल नेमे डबल फेल ले लाती है ना किसी को मदद दे ऐ मंग आधे गोटा भी राजपक्ष महत्तर है इस चूती वंतो ना एक देगा एका अभी तुम्हारे फेल किया लगी हुई मैं माता दी ना पाउंड गली का वायरेक को तरह का पिरमान नेमे अभी तुम्हारे माते टेक का नोवी में तुम्हारे वायरेक की री मनोए तुम्हारे वायरेक පුන පුනා කිව්වා. හැබැයි ඔබතුමාලට මතකද දන්නේ මේ කතන්දරේ අපි කිව්වා බිලියන 10කට වඩා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ මුදල් තියෙනවා කියලා. ඒ මුදල් වලින් කෝප් එකෙන් දැන් කියලා දෙනවා අපේ ඉන්න ශ්‍රමිකයෝ ගේන්න කියලා. මම පාර්ලිමේන්තුවේ පුන පුනා මේ කතාව කිව්වා. පුන පුනා කිව්වා. දැන් මට අලුත් ආරංචියක් දෙන ඒක අස්සෙම අපි ජපානෙත් එක්ක අපි වැඩ කරේ නැහැ කියලා නිකේ. ජපානෙත් එක්ක අත්සන් කරපෝ අග්‍රිමන්ට් එකට දැන්ට ඇමතිවරුන්ගේ කේක ලිස්ට් දානවලු. එහෙම ලිස්ට් වලින් ජපානයට යන්න බෑ. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒකට විභාගයක් තියෙනවා. ඒ සියලු දේවල් කරලා හරි ක්‍රමවේදකින් යන්න හැබැයි දැන්ට මේගොල්ලන්ගේ ගේම් පටන් ගෙන තියෙන හොඳ දේවල් කරන ගමන් තාමත් අර පිස්සු කෙලින සෙට් එකක් ඒක ඇතුලේ ඉන්නවා. ඒ වගේම තමයි මම පාර්ලිමේන්තුවේ අවසාන දවසේදී මම කිව්වා පොලිසියේ ට්‍රාන්ස්ෆර් සම්බන්ධ. ඒක කැබිනට් එකට ආවා. අපි ඒ වෙනකොට ඒක ගැන සම්පූර්ණ එලි කරලා තිබුණා පාර්ලිමේන්තුවේ. කැබිනට් එකේදී ඒ තීරණය අරගෙන නැහැ කියන එක ගැන අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්තයි. breaking.lk